පහුගිය සතියේදී ළමා රෝහලේ දෙකේ වාට්ටුවේ අපේ දරුවෝ 53 දෙනෙක් අපි පරීක්ෂණයට ලක් කරා. එයින් 11 දෙනෙක්ට මන්ද පෝෂණ තත්ත්වය තිබුණා. 4 දෙනෙක්ට තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වය තිබුණා. අපි දැක්කා පහුගිය කාලය තුලදී අපේ දරුවන්ගේ බර උස යම්කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. මෙතෙන්දී අපේ දරුවන්ට ඒ අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, ක්ෂුද්‍ර පෝෂක වන ඛනිජ ද්‍රව්‍ය සහ විටමින ලැබීමේ අඩුවක් අපි දැක්කා. මේකට අපේ දෙමව්පියන්ගේ ආර්ථික තත්ත්වය අඩු වීමත් දෙමව්පියන්ට පෝෂණය ගැන දැනීම අඩු වීමත් හේතු වන්නට ඇති. ප්‍රධාන වශයෙන් දේ ආහාර වේලත් දවල් ආහාර වේලත් අඩු ගානේ පෝෂදායි ආහාර වේලක් විදියට අපේ දරුවන්ට ලබා දෙනවා නම් මම හිතන්නේ ඉතාම වැදගත්. බත් පොඩ්ඩක් දෙන්න පුළුවන්, කොළ මැල්ලුමක් එකතු කරන්න පුළුවන්, ගස් මුරුංග කොළ, ගොටු කොළ, මුකුණු වැන්න, අර ඒ වගේ දෙයක් එකතු කිරීම ඉතාම වැදගත්. ඊට අමතරව පුළුවන් නම් දරුවෙක්ට හාල් මැස්සෝ ටිකක්, බිත්තරයක්, කහපාට එළවලුවක්, වට්ටක්ක බතල වගේ දෙයක් ඒ දරුවන්ගේ කෑමට එකතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ප්‍රධාන පෝෂක සහ ශුද්ධ පෝෂක ලැබෙනවා. පළවෙනි මාස 6 අපේ දරුවන්ට මව්කිරි විතරක් හොඳටම ප්‍රමාණවත්. මාස 6න් පස්සේ මව්කිරි ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ඝන ආහාර අඳුනලා දිය යුතුයි. මේ ඝන ආහාර අඳුනලා දීමේදී අපිට පුළුවන් කොස්, පොලොස්, කොස් ඇට, දෙල් අර ඒ වගේ දේවල් අපේ රටේ තියෙන ආහාර අපිට අඳුනලා දෙන්න. අපි කියන්නේ කවදාවත් පිටරටින් ගෙනල්ලා ඒ දෙන කෑම දෙන්න කියලා. මාස 6 ඉඳලා අවුරුද්ද වෙනකන් අපිට මව්කිරි දිගටම දෙන්න පුළුවන්. අනිත් කෑමත් එක්ක අවුරුදු දෙක වෙනකන්ම අපිට මව්කිරි දෙන්නත් පුළුවන්. එතකොට දියර කිරි අඳුනලා දෙන්න පුළුවන් අවුරුද්දෙන් පස්සේ. මාස 10ක් විතර යනකම් ලුණු දාන්න එපා. අවුරුදු දෙකක් යනකම් සීනි එකතු කරන්න එපා කෑමට. අපි කවදාවත් කියන්නේ නැහැ හැම් බේකන් චීස් බටර් පිට රටින් ගෙනල්ලා ඇපල් මිදි ගෙනල්ලා දරුවන්ට දෙන්න කියලා. අපි කියන්නේ අපේ රටේ තියෙන එළවලු පළතුරු ලබා දෙන්න. ඇත්තටම මේ පළතුරු ගැන සඳහන් කරද්දී අපිට ඕන තරම් පළතුරු තියෙනවා. ගස් රබු, කෙසෙල් ගෙඩි, රමුටන්, වෙරළු, නමිනං, ලොවි, ස්ට්‍රෝබෙරි හැම දෙම අපේ රටේ තියෙනවා. ජම්බු එක තමයි ලෝකල් රෙඩ් ඇපල් එක. ස්වදේශීය පළතුරු එළවලු අපේ දරුවන්ට ලබා දෙන්න. අපිට මන්ද පෝෂණයෙන් වැඩි වියදමක් නැතුව බේරෙන්න පුළුවන්. උදේට බත් කනවා නේද? මුං කිරි බත් වගේ හදලා දෙන්න පුළුවන්. හැම කෑම වේලටම පොල් තෙල් තියෙන දෙක තුනක් අපි දරුවෙක්ට දෙන්න පුළුවන් නම් ඒ මගින් අපිට පුළුවන් ඒ කැලරි ප්‍රමාණය වැඩි කරලා ඒ බර වැඩි කරගන්න.